විසියක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම් පතට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. අද පැවති කැබිනට් මණ්ඩලයේදී එයට අනුමැතිය හිමි වූ බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මේ අතර මෙරට විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ගල් අඟුරු තොග පවතින්නේ සැප්තැම්බර් මාස 2 සතිය දක්වා පමණක් බවත් ඉන් ඉදිරියට අත්‍යවශ්‍ය තොග මිලදී නොගත් හොත් එළඹෙන වසරේ දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි. එහි සභාපති ජනකරත්නායක මහතා පෙන්වා දෙන්නේ සැප්තැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා අවශ්‍ය ගල් අඟුරු ගෙන්වා ගත යුතු ඇති බවත් ඒ සඳහා ඩොලර් මිලියන 600ක් පමණ වැය කිරීමට සිදුවනු ඇති බවත්ය. එම කාලයේදී ගල් අඟුරු තොග ගෙන්වා නොගත හොත් එළඹෙන වසරේ විශාල විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හිල්සුම් මාර්ග අවීර කරමින් විරෝධතාවේ නිරත වූ පුද්ගලයන් 20ක් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ. මේ පිරිස අතර භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් 4 දෙනෙකුද වේයි. අත්අඩංගුවටගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 105,000 බැගින් වූ ශරීර රැක මත මුදා හැර තිබෙනවා.